සම්මා සම්බුද්ධස නමෝතස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනින් ඔබ හැමදිනාමුතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත මටහන වැඩ සටහන සේ උබට ඇති වන දහම් ගැටළු වලට විසඳුම් ලබාගන්නට පුළුවන් කමතිබෙනවා වගේම ප්‍රයෝගිකව භාවනාව වඩන කොට ඔබට එතනදී උපදින දහම් ගැටළු සඳහා පිළිතුරු ලබාගන්නට පුළුවන් කමතිබෙනවා ඒ ගැටළු අප වෙත යොමු කිරීම තුළ. තිං අදදවසිදිී ත අපට යොමුුව තිබෙන දහම් ගැටළු පිළිබඳවා අපි මේ මොහොතිදි සාකච්ඡා කරමු යනුව කරුණු කාරණාව මසාගනිමු අපි අවධානය යොමු කළොත් අපට අද යොමුෝතිබෙන දහම් ගැටඩු පිළිබඳව වසර ගණනාවක් තිස්සේ දිනකට ධර්ම දේශනාවන් පහක් හයක් පමණැසීමත් පසු ඒවා මනසිකාර කරමින් ඉතා සතුටින් කාලේ ගත කළා නමුත් මෑතකදී ඇතු වසනීපතත්වයෙන් පසු ඉහතා ආකාරයට කටයුතු කිරීමට අකමැති ස්වභාවයක් කටගෙන තියවා ඒගේ නිදාගැනීමට යෑේදී ඇසූ දහම් කරනු පිවෙලට සහ පාලනයෙන් තොරව සිහිපත්වීම නිසා මනසට දැඩි පීඩනයක් සහ නින්ද නොෑමත් සිදුවෙනවා ඒ තත්වයිෙන් යතා තත්වයකට පත්වීමට අනුගමනය කළ යුතු ක්‍රාමාර්ගයක්යා දෙන්නට කියලා අපි දහම් කරනු පිළිබඳව අපි ශ්‍රවණය කිරීමේදී අප තේරුම් ගන්නටවශ්‍යයි ඒ දේවල් අපේ ජීවිතය තුළින් අත් දකින්නට සහ ඒවා ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නට ඇතැන් තැනකදී අපිට බහුස්ෘත බව කියන එක බහුස්ෘත භාවය කියන එක නරක දෙයක් නෙමේ බහුස්ෘත භව කියනෙ තාම හොඳ දෙයක්. හැව බහුස්ෘත්ත භාවය කියන එක අධිමාත්‍රකව වැඩීම ඇතුළේ ඒ එක වැඩිපුර භාවිත කිරීම ඇතුළේ එක මාර්ග් බාධකයක් විදිහට ඉදිරිපත්වන්නට පුළුවන්කම තිබෙන අපිදරන්නවා ඉන්ද්‍රිය ධර්ම භාවිත කරනකොට ප්‍රඥා ඉද්‍ර ඉන්ද්‍රිය ධර්මයක් වැඩි යුතුම ධර්මයක් හැබයි ඒ අධිමාත්‍රික වීම නිසාකන එක වැඩිපුර වැඩි භහව මොද වෙන්නේ එක ඒ නිසා ඇතිවෙන ආදීනවයන්තියනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රී ධර්මයක් ඒ අවශ්‍යය හැබැ ශ්‍රද්ධාව කියන එක වැඩිවීමේ තුළ ගැටලුවක්තියනවා.ඒවගේ මයි සමාධී කියනෙක හොඳයි සමාදයේ වැඩිවීම ඇත්තුළ ගැටලුුවක්තියෙනවා. වීරත් හොඳයි වැඩිවීම ඇතුළේ ගැටලුුවක් තියෙනයි නිසා මේ වගේ දේවල් ඉන්ද්‍රී ධර්මය භාවිත කිරීමදී එයි නැතිවන ගැටලුකාී තත්වන් තියන යොකුත්පමන හොඳ උනත් අන්නේ වගේ ස්ෘතවත් බව කියනෙ එකත් තිතාම වැදගත්දයක් හැවයි ෘතවත් භාවය කළමනාකරණය කරනො ගැනීම මත විවිධ ප්‍රශ්න ගැටලූපදින්නට පොදුවන් කම තිබෙනවා. ඒ නිසා, අප තේරුම්ගන්න ටවශ්‍යයි අපේ ධර්මය අපි තේරුම් ගැනීමේදී අර කරුණුකාරණ වසයෙන් ජීවිතෙන් පරිබාහිරදේවල් ලෙස ධර්මය ගෙනගන්නවාට වඩා. ජීවිතයහි යතා ස්වභාවය නැතින ජීවත්වනවා කියන තැන විද්්‍යමානවන යථාර්ථය පිළිබඳව විවරණය කරනු ලබන ආකාරයන් විදිහට ධර්මස්ශ්‍රවනය කිරීම එක තමයි වැදගත්ම දේ බවට පත්වන්නේ. එතකට අපි ධර්මය කියලා අහන්නේ ධර්මය කියල තේරුම් ගන්නටයන්නේ ජීවිතෙන් පරිබාහිරව එළිය තියෙන දෙයක් නෙමේ අපි ධර්මය කියල අපි තේරුම් ගන්නට යන්නේ අපේ ජීවිතේම යතා සභහාවය බවට පත්වෙනවා බනක් කැහුවත් අප ඒටම ආදේශකරගෙන අහන්නට උත්සාහවත්වන්නට ඕනේඒ ජීවිතය තුලින් අත්දකින දෙයක් බවට පත්වන කොට්ටම අපිට කෙලෙස් ධර්මයන් ගෙවීමටත් තේ තුලින් එනිසා අපිට පුළුවන්කම තිබෙනවා එහින් දර දහම් කරුණු වසයෙන් වෙනවෙනම ගොඩනගාගත්ත දේ එක නරකක් නෙමෙයි හැබැයි එක කළමනා කරණය කිරීම ඔබ දැන් සිද්ධ කළ යුතු වෙනවා අපි ගත්තහම පොත්පත් කියවීම දැනුම සම්පූර්ණ කරන දෙයක් පොත්පත් එකතු කරගන් තහම ඔබට ඒ දැනුම සම්පූර්ණ කරගන්න අවකාශය තියෙනව තමයි හැබැයි නොකියවා අපිළිවලින් ඒ පොත්පත් හැම තැනම දාළ තිබ්බහම එකින් නැතිවන්නේ හොඳක් නෙමේ දටහර සිතත් ඒවගේ තත්ත්වයට පත්වෙනවා. ති ඒනිසා ඔබ ඔබේ සිත කළමනාකරණයකට නතුකර ගැනීම මේ වෙලා වෙදී කළයුතු වෙනවා. ඒක ප්‍රායෝගික භා වෙනම තාක්ෂණයක් වෙනම දෙයක්. ඒකා අපිට මුලඉඳලා ඒ භාවිත කිරීම ආරම්භ කරන්නට වෙනවා. සමහර වෙලාවට ඉගන ගැනීම ඇත්තුලේ ඔබ චිත්තජස්කාදී ධර්මයන්ගේ ඉතාමත් ගැඹුරු සියුම් විග්‍රහයන් ඔබ තේරුම් අර්ගෙන ඉන්නට පුළුවන් එවා හලතියෙන්න්නට පුළුවන් එවා ඉගෙන ගෙන තිෙන්නට පුළුවන්. නමත් ප්‍රායෝගික භාවිතේයට ඔබ යනකොට ඔබට ප්‍රායෝගික භාවිතය ඇතුලේ සතර සතිපට්ඨානයෙහි ඔබේ මනස්ස වඩන තැනන් තමයි පටන්ගන්නට වෙන්නේ. එට ඔබට පුළුවන් කම තියෙනවා සතිපට්ඨානය තුළ ඔබේ මනස භාවිතයට ගන්නට වෙනිසා. ැ අර වෙනම බන අහන්න ටයනව කියනෙක්කට වඩා ඔබ වැඩි මූලිකත්වයක් දෙන්නට ඕනේ අහගත්ත ධර්මය ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකෝ භාවිත කරන්නට ති අහගත්ත ධර්මය ප්‍රයෝගකෝ භාවිත කරන්න ටයනකොට සතිපට්ටානයහි ඔබේ මනස භාවිත කරන්නට පටන්ගන්න ඔබට සිහිය පැවැත්ම කියනෙක සිහිය පැවැත්ම කියනෙක් සිදුවන බව අඩු නිසා තමයි ඔබට අර කියපු ලක්ෂණ දැනෙන්න්නට පටන්ගන්නේ ඒනිසාක් කය පිළිබඳව සිහිය පවත්වන්න. එමත් නැතිනම් ඔබේ සිත පිළිබඳව සිහිය පවත්වන්න සිත වැඩ කරන ආකාරය පිළිබඳව. මේ අවස්ථාවදි සිතේ උද්දච්චයට අනුව යනවා සිතේ විසරීම වැඩී න සිතේ විසිරේම වැඩි බව දකින ඔබ සිතේ කාග්‍රගත කරගන්නට ඒ කාරමුණක පිහිටුවන්නට ඕන බව ඔබටම වැටහෙනෝ. ඒ වගේ අවස්ථාවලද කල්ලතුවම එක හඳුනාගෙන ඔබට පිීඩාකාරී තත්වයක් ගොඩ නැගන්නට පෙරාතුවම ඔබේ සිත අපපසු හරවාගන්නට පුළුවන්කම තිබෙනවා සාමාන්‍ය සභාවය තමයි අර පීඩාකාරී තත්ත්වයක් ඇතිවනාට පස්සේ අපිට අමාරුයි අපහු ඒක අනිපැත්තට ගන්න එනිසා දවස පටන්ගන්න තැන ඉඳලම ඒ මත් තත්වයේ ගොඩ නොනැගෙන විදිහට ඔබ සතිපට්ටහනයත්ව ලොබේ මනස භාවිත කරන්න පුරුදුවෙන්න ප්‍රායෝගික භාවිතයක් විදිහට පස් බේ සිත පිළිබඳව නිතරම චිත්තාානු පස්සනාව පැත්තෙන් ඔබ ඉදිරියට යන්නට උසාහවත්වන්න තිං ගොඩක් තර්මශ්‍රණය කරල තිබෙන කෙනෙක් නිසාබට ඒ භාවනාවහි තාක්ෂණික පැතිකඩ පිළිබඳව නැතිනන් ඒ භාවනාව කරන ආකාරය පිළිබඳව ඔබට දැනුම ඇති කියන උපකල්පනය මත් ඉන්දල තමයි විදිහයට කිව එනිසා චිත්තානු පස්සනාවතු ඔබේ සිතේ හැරවීම්ස් ඔබේ සිතේ ලක්‍ෂණයන් හඳුනාගන්නට උත්සාහවත්වෙන් ඒක හැම මොහොතකම ජීවත්වෙන හැම අවස්ථාවකදිම ඒ සඳහා උත්සාවත්වමින් ප්‍රායෝගික භාවිතය කරා මේක නැබුරු කරගන්නටසාහවත්වන්න. දැනුමක් හැටියට ගොඩනගාගෙනතියෙන දේ ඔබේ ජීවිතය තුළවිට ක්‍රමානුකූලව භාවිතවන්නට පටන්ගනීවි. ඒහින්දා සතිපට්ටහනේ තුළ පළමුවසිත භාවිත කිරීම ආරම්භ කරන්න ක්‍රමානුකූලව ඒ භාවිතය ඔබේ සිත ට සැසීම රුම කරන්නක් බවට පත් කරයි. ඔබට ඒකාග්‍රතාවේ කරා පමුණුවන්නක් බවට පත්කරයි ඉතිඒ නිසා එතනද ප්‍රමාදී බවක් ඇතිකරගන්න නැතුව වීර්යඋපදෝගෙන අලස්සවන්නේ නැතුව එක ඇනේ තිනමිද්දය එන්නනටීඩ නොතබා ප්‍රායෝගික භාවිතය පිළි බඳවම නැවත නැවත සිත නමන්න නවත නවත සිතයමු කරන්න ඒ තමයි අපිට එතනද කරන්නට තියන වඩා වැදගත්ම සහ හොඳම දේ බවට පත්වන්නේ. ඊළඟ ගැටලූ පිළිබඳව අප යවධානයමුොක්කලොත් කර්මජරූප සහ චිත්තජරූප නූපදවන සිත් සහ ඒවා ආයුෂක කොපමනත්ත කියන එක පිළිබඳව පැහැදිලල් කර දෙන්නට කියලා ඉල්ලනවා එට කර්මජරූප සහ චිත්තජරූප නූපදවන සිත් සහ ඒවායේ ආයුෂය කියනකොට සිතග ආයුෂය කොමත් එක ක්ෂණයයි. සිත ආයුෂයේය එක ක්ෂණය එක මොහොතයි. ොට චිත්තරප නූපදවන සිත් සහ ඒවා ආයුෂකයනවටේ සිත්වල ආයුෂය ගැනම් කතා කරන්නේ. ඒ සිත්වල ආයුෂය එකක්ෂණයයි එක මොහොතයි උපදින්නේ. එවගේ කර්මජරූප සහ චිත්තජරූප නූපදවන සිත්මොනවාද. කර්මජරූප සහ චිත්තජරූප නූපදවන සිත් ගත්තහාම අරූපාවචර භූමියහි අරූපාවචර සිත්වලින් කර්මජරූප හෝ ඒ රූප චිත්තජරූප උපදවන්නේ නැහැ අරූපාවචර භූමය අරූපාවචර සිත්වලින් එහම උපදවන්නේ කර්මජරූප හෝ චිත්තජරූප ඉපදවී මක්සිද්ධ කරන්නේ නැහැ ඒවාගේම රහතන් වහන්සේගේ චුත සිතේ සහ ප්‍රතිසන්ධි සිතේ කර්මජරූප හෝ චිත්තජරූප ඉපදවී මක් කරන්නේ නැහැ ඒවගේම දෙපංච විඤ්ඥාන සිත්වල. කුසල විපාක චක්ුවිඤ්ඥාන, සෝතවිං්ඥාන, ගහන විඤ්ඥාන, ජිවහාවිං්ඥාන කායවිඤඥාන. එවගේම අකුසල විපාක චක්ු විඤ්ඥාන, සෝතවිං්ඥාන, ගහනවිං්ඥාන, ජිහා විඤ්්‍යාන, කායවිඤ්ඥාන කියන මේ සිත් දසේන තිනම් පහක් බැගින්හූ දෙපංච විඤ්ඥාන කියෙන පහේ ගොඩවල් දෙකක් වන මේ සිත් දහයේ. දහයනොත් කර්මජරූපහු චිත්තජරූප උපදවන්න නැතිනං චිත්තජරූප උපදවන සිත් නෙමයි මේසික් ජිපංචවිඤ්ඥාන වල සිත්වල නැතිනං ඒ බඳු මට්ටම මේ සිත්වලින් රූප නූපදවන්නේ ඒත් ඉතාම දුරුවල සිත් නිසා එවගේම අරූපාවචර මට්ට මේ සිත්වලින් රප නූපදවන්නේ අරූපාවචර මට්ටමේ රූප උපදවන්න ශක්තියක් ඒ සිතෙහි නොමැති නිසා හතුන්ගේ චුතිචිත්තය තුළල නැවත රූප ඉපදවීමහි හැකියාවක් එතන ඇත්තේ නැහැ. ඉති ඒවාගේ ප්‍රතිසන්ධි සිත ප්‍රතිසන්දය ලබා පහලවනවා මිසක එක නැවත රූප ඉපදවීම ජනනය කරන්නේ. ඊළඟට පහලවන සිතත් එක්ක තමයි රූපයන්ගේ ඉපදීම කියදේ සිද්ධරන්නේ. ට මෙන්න මේ ආකාරයට අපිට දකින්නට බොලුවන් කමතියනවා කර්මජරූප හෝ, චිත්තජරූප නූපදවන සිත් වසයෙන්. දෙපංච විඤ්ඥාන සිතත් එවගේ අරූපාවචර සිට්ටිකත් එවගේ චුතිචිත්ත සහප්‍රතිසන්ධි චිත්තේ රහතන් වහසගේ චුතිචිත්තය සාප්‍රතිසන්ධි චිත්තයයි කියන සිත්වලද මේ චිත්තජරූපයන් ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ. එවගේම කර්මජරූප නිපදවන්නේ සිතිම් පමණක් දසේනම් නිරෝධ සමාපත්්‍යයට සමවැදී සිටින කාලය තුළ, ප්‍රසාධ රූපහය අක්‍රියය නොවී පවතින්නේ කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න කෙළෙඉල්ලනවා. කර්මජරූප නිපදවන්නේ සිතින් පමනත්ද කියකොට කර්මජරූප නිපදවන්නේ කර්මයිෙන්. කර්මජරූප සිතිං උපදවනව කියන්න නැතුව කර්මජරූප උපදවන්නේ කර්මයසා කලකන්. කර්මජරූපයි චිත්ත ජරූපයි කිය ල අපි රූප දෙකක් ගැන කතා කරනවා ඒවත් ඔොක්කොම සිටිං උපදවන්න රූප නං. අපිට කතා කළ යුතු වන්නේ චිත්තජරූප පමණයි හැබේ කර්මජරූප කියල කියන්නේ කර්මයෙන් උපදවන රූප කියනෙකට චිත්තජරූප කියලක කියන්නේ සිතින් උපදවන රූප විදිහට අර මුලින් කතාකරපු රූපන් නෝපදවන සිත් හැරුණු කොට අනිකුත් පවතින සියලු සිත්වලින් රූපයන්ගේ පහළ කිරීම රූපයන් නිපදවීම සිද්ධ කරනවා චිත්තජරප විදිහට කර්මජ රූප විදිහටට උපදින්නේ අර කර්ම විපාක වසේ රූපයන්ගේ පහළ කිරීමම් සිදු කරන අවස්ථාවල තමයි කර්මජ රූප උපදින්නේ බොහෝ වෙලාවට භවාන්ගේ චිත්ත සන්තතියාදිය තුළ ඒ රූපයන්ගේ ජනනය කිරීම සඳහා උප නිශ්‍රය භවක් සපේනවනන් ඒ බඳු ආකාරයකට ඒ රූපයන්ගේ පහල කිරීම නැවත නැවත ඉපදවීම සිද්ධ කරන්නේ කර්මයහි බලපෑම මත එදේවල් වට තමයි කර්මජ රූප කියල හඳුන්නනු ලබන්නේ ජ රූප කියල කියන්නේ ප්‍රවෘතිය හිදී මේ ඇතිවන සිත්වලින් පහල කරනු ලබන පහළවන රූප තමයි එතනදී කතා කරන්නේ එතුට නිරෝධ සමාපත්තියට සමවදින රහතන් වහන්සේ නමකට හෝවාරයන් වහන්සේ නමකට ඒ ඉන්ද්‍රිය ධර්මයන් අප බිහින්නව තියනවා කියලක් ඇත්තෙ නැැ එකයන්නේ සිත් පහල කිරීමක් වෙන්න නැන තට ප්‍රසාධ රූප හය අක්‍රිය නොවී පවතින්නේෙක හොමද කියලා. ප්‍රසාධරූප සක්‍රීවතියනවා කියන්න නැන ට ප්‍රසාධරූපයන්ගේ පහල කිරීමක් නැවත නැවත ඉපදවීමක් ඒ අවස්ථාවදි සිද්ධ කරන්නේ නැහැ ඒ සිත් උපදවනවා කියන නැවත නැවත පහල කරවනවා කියන එක ඒ ප්‍රසාධරූපයන්ගේ ඉපදවීම කියන එක සිද්ධ කරන්නේ නැහ. ක ඒ සිත් පහලවීම කියන එක සිත් ඉපදීම කියන එක ඒ අවස්ථාවලද සිදු නොවන නිසාසා නිරෝධ සමාපත්තියට සමවැදදුණු උතුමන් වහන්සේ නමකගේ ඒ රූපයන්ගේ පහළ කිරීම කියන එක සිදුවන වස්ථාවක් බවට අපට හඳුනාගන්නට පුළුවන්කම ඇත්ත නැහැ කර්මය කියන එක වෙනම විෂයක්ක් වන නිසා කර්මයහි බලපෑම වෙනස්ුවන්නට පුළුවන්කම තියෙන හැයි භවාංග සිත්්තාදී ලෙස සිත් පරම්පරාවක් විදිහතු උපදවමින් රූප උපදවනවා කියන එකක් එබඳු අවස්ථාවලදී සිද්ධවන්නේ නැහැ. අන්න හේතුව නිසා රාතන් වහන්සේ නමක්කගේ ඒ ප්‍රසාධරූපයන්ගේ පැවැත්මක්. ඒ වෙලා විදි නැවත නැවත උපදවමින් යන බවක් තියනවා කියන එකක් සිද්ධවන්නේ නැහැ ඒ රූප සහසිත් ඉපදවීම යම් කාලපරිච්චේ දේකට අධෂ්ඨාන කරන ලද කාල පරි්චේදයකට නවතාලීම තමයි අධිෂ්ඨානකොට නවතාලීම තමයි සිදු කරලා තියෙන්න්නේ. දිිත කටේ කාරණාව අපට වඩාත්න පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒවගේම අපිට අද දවස්සෙදී යොමෝ තිබෙන ගැටලු පිළිබඳව බලනකොටට තව කැටලු කිහිපයක්මු වෙලා තිබෙනවා චක්කු ද්වාරික අති මහන්තාරම්මනවීතිය පරිත්තාරම්මනවීති මහන්තාරම්මනවීති අති මහන්තාරම්මනවීති අවිභූතාරම්මන වීති විභූතාරම්මනවීති කියන මේ දේවල් පැහැදිලි කරල දෙන්නට කියලා සිත පිළිබඳව ඉගෙන ගැනීමේදී මේවා වෙනමම අධ්‍යහනය කළ යුතු වෙනමම ඉගෙනගත යුතු වෙනමම අපිට දීර්ග ලෙස කතා කරන්නට තියෙන දේවා මේ වගේ වැඩ සටහනකදී අපිට මේ කෙටියෙන් පිළිතුරක් දෙන්න පුළුවන් කමතියෙනවා හැබැයි අධ්‍යනය කරන කෙනෙකුට පමණක් එපමණකින් ප්‍රාමාණක වෙයි කියනෙ එකක් හි තන්න බැහැ එනිසා ඔබට පුළුවන් කමතියෙනවා. එක තවදුරටත් හොයන්නට තවදුරටත් ගවේශනය කරන්නට විශේෂම් අිධර්ම මාර්ග වැනි පොත් පත් පරිශීලනය කරමින් රේරුකාණනයේ ජන්දවිමලනායක හාමුදුරුවන්ගේ විධරමමාර්ගගේ වගේ පොත්පත් පරිශීලනය කරමින් ඔබට පුළුවන් කමතියෙනවා ඒ පිළිබඳව කරනුකාරණා වැඩිපුර යොදාගන්නට එතකොට අති මහත්තාරම්මන වීතිී කියනකට චක්කුද්ධාරරික අති මහත්තාරම්මණ වීතිය පිළිබඳව කතා කරනකොට ඇහැට රූපයක් ස්පර්ශවීමෙන් පස්සේ රූපයක් ගැටීමෙන් පස්සේි රූපයන්ගේ ඉපදීම ගැන කතා කරනකොට අප කතා කරනවා ඉපදීමෙන් පස්ස සතලොස් ආයු කලාපයක් ඇති ආයුකාලයක් ඇති රූපයන්ගේ පහළවීම පිළිබඳව ට රූප කලාපේ කායු කාලයේ සතලොස් චිත්තක්ෂණයන් කියලා ිත්තක්ෂණ දාහතක ආයු කාලයක් කියලා කතා කරනවා ඉපිද එක චිත්තක්ෂණයක් ගිය රූපයක් ඇහැට ප්‍රසාදයට අරමුණ වෙනකොට ඉපිද එක චිත්තක්ෂණයක්ගේ පුරූපයක් තමයි ඇහැට අරමුණුවන්නේ ඊට පස්සේ ඒ රූපාරම්මණය අරමුණු කරගෙන සිත් පහලවීම නැතිනම් භවාංග චිත්ත සන්තතියෙන් සිත චලනේවෙමින් භවාංගෙන් සිත නැගී සිටමින් ඒ සිත දවාරය කරා යොමු කරමින් දවාරේහි සිත පහළ කිරීම සිද්ධ කරනවා අප කියනවා අතීත භවාංග භවාංග චලන භවාංග උපච්චේද දවාරා වජ්‍යන කියලා මේ අතීත භවාංග භවාංග චලන භවාංගු පච්චේද කියන මේ අවස්ථාවන් දක්වන්නේ භවාංග සිත් හැටියටමයි හැබැයි මේවල වෙනස්කමක් තියනෙනවායි නිසා අතීත භවාංගය කියල කතා කරන්නේ අර රූපය ඉපදිල එක චිත්තක්ෂණයක් ගියාට පස්සෙ තමයි ඇහැට ගැටෙන්න්නේ ොට අන්නේ එක චිත්තක්ෂණයක්ගුත්තු රූපයක් ගැටෙන මොහොතකදී ඒ අතීත භවාංග කියල කියන්නේ එකුත්තුූ චිත්තක්ෂණය රූපය නොදක්ක . ඉට පස්සේ ඊළඟට ස්පර්ශ වෙනවා එක එන්න ගැටීම සිද්ධ වෙනවා අන්න ඒ අවස්ථාවදිම භවාංග චිත්ත සන්තතයට එක දැනෙනවායින් චලනය වෙනවා ඉට පස්සේ තමයි දවාරය ආවර්ජනා කරන්නේ. ඊට පස්සේ දවාර අවර්ජනය සිද්ධ කරලා එක දර්ශන කෘත්්‍රය සම්පාධනය කරගෙන සම්පටිච්චන සන්තීරණ වොත්තපනාදී සිත්වල පාලවීමෙන් පස්සේ ජවන්සිත් හතක් විදිහට ඒ රූපය ජවනවසයෙන්. සලාකුසල ජවනවසයෙන් දැනගෙන න් ඉන්න අනතුරු තදාරම්මන සිද්ධක පහලවීමෙන් පස්සේ ඒ වීතිය අවසානයට යනවා මෙන්න මේකට කියනවා අති මහත්තාරම්මන වීටය කියලා එතුවට අති මහත්තාරම්මන වීතියේදී රූපයහි ආයුෂ්‍ය තර එප දෙක චිත්තක්ෂණයක් ගිහිල්ලා ඊට පස්සේ අර තදාරම්මන සිත්් උපදිනකොට මේ සතල සාය කාලය අවසාන වෙන එත පස්සේ රූපයක් රූපය කාලය අවසන් නිසා තේ රූපයත් නිරෝධයට පත්වෙනවා. මේ පිළිබඳව මේ කතා කරන්නේ මේ පිළිබඳව තිබෙන අර්ථ විවරණයන් නැතිනම් මේ පිළිබඳව තිබෙන විග්‍රහය ධර්මාණුකූලු විග්‍රහය පිළිබඳවතමයි කතා කරන්න මේ ගැනව එනම ගැඹුරට කතාකරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා මේ කාරණාවවස්මතු කිරීම සොඳහා ත්‍රපිටකෙහි මොනාද තියන්නේ ත්‍රපිටකෙහි නැතිදේමකක්ද ත්‍රිපිටකෙහි තිබෙන ූලා ස්්‍රමතර ැදිලඉන්න පුලුවන් සීමාවන්මනවාද එදෙවල් අපිට වෙනමම කතා කරන්න වෙන. හැබැයි මේ කියන අතිමහත්තා රම්මන වීතිය මෙන්න මෙයයි කියන එක ත්‍රපිටකයෙහිත් කොතනකදිවත් දැක් වෙන්නේ න. එදටන්න මේ අතිමහත්තා රම්මණ වීතිය හැටියට වීතිය අපිට හඳුනාගන්නට පුළුවන්කමතියනවා මේ පරිපූර්ණ වීතියක් හැටියට අතීත බවාංග භවාංි චරණ බවංගු පච්චේද කියන මේ බවංග ට වැටෙන ඒ සිත්තුනත් එක්කම ඉන් පසුව දවාරාවජ්්‍යන සිතෙහි පටන් තදාරම්මණ සි දක්වා ඒ දාහතරක් පවතින ඒ චිත් තක්ෂණ වසයෙන් පවතින සිත් පහලවීම විදිහට පිට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. අති මහත්තාරම්මණ වීතියක පෙළගැස්ම ඊට පස්සේ. අපිට මහන්තාරම්මණී හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. මහත්තාරම්මණ වීටී කියල ීටයක්ක්ය කියලා කියන්නේ ආරම්මණය අයේ අතිමහත්තාරම්මණව නැහැ ඊට වඩා ඉපෙ දෙල්ලා චිත්තක්ෂණයක් ගිහිල්ලා තමයි පළමු මට්ටමින්දී හැට පෙනුනේ දැ මෙතනදී එපිට චිත්තක්ෂණ දෙකක් ඉක් වුණාට පස්සේ තුන්ගනි චිත්තක්ෂණයේ ද හැට ගැටනවා පළමනට අති මහත්තාආරම්මණ ද පිදක චිත්තක්ෂණයක්ගේ පුරූපේතමයි හැට ගැටුනේ මහත්තාරම්මන වීතියේද පිද්ද චිත්තක්ෂණ දෙකක්ගත වූ රූපය ඇහැට ගැටෙනවා. එම නැතිනම් ඉපිද්ද චිත්තක්ෂණ තුනක්ගත වූ රූපය ඇහැට ස්පර්ශවීම සිද්ධ වෙනවා. මෙතන දිමොකද වෙන්නේ. මෙන්න මේ මහන්තාරම්මණ වීතියෙන්ගේ දී අ ජවන සිත්වල පහලවීමෙන් පස්සේ ඒ වීතිය බිඳනවා. ජවන සිත්වල පහලවීමෙන් පස්සේ වීතිය බිඳෙනවා පදාරම්මන සිත්් උපදින්නේ නැතු. තාරම්ණ සිද් උපදින්නේ නැතු. භවාංග පතනය වෙන හබැ ජනසිද්දක්වා පහලවීම සිද්ධ වෙන.ගොට වෙන සමකන්ද ඉපිද ඒ ඇහැටට ගැටෙන රූපය ඉපිද චිත්තක්ෂණ දෙකක් හෝ තුනක්ගත වූරූපයක් ඇති වෙනවා අකට කියනවා මහත්තාරම්මණ වීති දෙකක්ක කියලා. ට ඒ එබඳු මට්ටමයි රූපයක් ස් පර්ශ වෙලා. ඒ පිළි බඳවසිත පහලවීම සිදුවන ආකාරපිළි බඳවගත්තාහම. ඒ මට්ට මේදී සිත උපදින්නේ මහත්තාරම්මණ වීතින් විදිහට. ඊට පස්ස අපපිට දකින්නට පුළුවන්කමතියනවා. පරිත්තාරම්ම පරිත්තාාරම්මණ වීති කියනකටද අපි මහන්තාරම්මණ වීතිකිවීමම් ගද. ඉපිද චිත්තක්ෂණ දෙකක්ගවී තුංග නිශක්ෂණය හිදිය ට ඇට පෙනෙන ගැටන රූපය. පිද චිත්තක්ෂණ තුනක්ගී සතරවවිනික්‍ෂණයහි හට පෙන රූපේ තුම ඇි හත්තාරම්ම කියල කතාකර. ඉට පස්සේ අපිට හම්බෙනවා පරිත්තාරම්මන කියලා. එපිද චිත්තක්ෂණ හතරකට පස්සේ. එපිද චිත්ක්ෂණ හතරකට පස්සේ. පස්සනි චිත්තක්ෂණය හිදිය හැට ගැටන රූපේ. එමනත්තා හයවැනි චිත්ක්ෂණය ඇසට ගැටෙන රූපේ. හතේද අටේද නවේද දහයේදී කියන මෙන්න මේ විදිහට පරිත්තාරම්වන වීතිී අපිට හම්බෙනවා. හයක් දකින්නට පුළුවන්කම තියෙන් මේ පරිත්තාරම්මණයි කියලා කියන්නේ ආරම්මණය පරිතායි කියනෙ ආරම්මණය කෙටි ආරම්මණයහි පැවැත්මන ආරම්මණය අවසානයේ දක්වා සිත් පහල කරනකම් පවතින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ මෙන්න මේ සිත්තලට කියනවා පරිත්තාරම්මන වීී පරිත්තාාරම්මන සිත් කියලා කියනවා එදට මෙන්න මේ පරිත්තාරම්මන වීතිී පරිතාරම්මන සිත් කියල කතා කරන මේ තැනේදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අර සි්චිත්තවීතිී විතියට පහළවන සිත්වලදී අර ඊට පෙරාතුව සිට්ටික. අතීත භවාංගාදී සිත්තලින් තමයි ගණනය කිරීම සිද්ධ කරන්නේ. එක අනෙ ඩැන් දවාරයේ කොහොමතා වර්ජ්‍යනාව න්න පැේ දවාරාවජ්්‍යනය ඊට පස්සේ විඤ්ඥාන සම්පටිච්චන සන්තීරණ වොත්තපන. එතකොට මෙතන අපි දකිනවා සිත්වල පහලවීම් විදිහට ගත් තහම එතන සිත් පහක පහළවීමක් දකිනයි. තුොට බවංග චලනීදගත්තාව බවාංග චලන බවාංග උපච්චේද පංචත්දවාරා වජ්‍යනයඒවගේම විඤ්ඥානය චක්කු විඤඥාණය කියමු ක අපි සම්පටිච්චනය, සන්තීරණය වොත්තපනය කියලා. ඒ අවස්ථාවනකොට සිත් හතක පැවැත්මක් තියෙනවා. තොට සිත් හතක පැවැත්මක් වෙනකොට දැන් ඉපිද චිත්තක්ෂණ, හතරක් ගතවෙල පසනි චිත්තක්ෂය තමයි පේන්නේ එතකොටමකදවෙන්න එතට පස්සනනි චිත්තක්ෂණයේ පන පස්සනි චිත්ක්ෂණය නම් පැනීම වෙන්නේ අනිත්තික අපි අතීත බවාාංගන තිනම් ඒ වෙලාවෙදි රූපය දැනගන්න සිත භාංග සිතට පුලුවන්ග මක්ලබල ෑ රූපේ ස්පර්ශයෝන බව තේරුන්ගන්නට අන්න නි සයහැම තැකදිම අත භාන් අත භහන් අතී වාංන් අතීත වාංගද ලෙ තන තරක එකකතුක් සිද්ධ වෙන. එතට එතන හතරක් එකතු වෙනකොට චිත්තක්ෂණ එකොළහක් ගතවෙලා ඉවරයි වත්තපන සිතළඟත එනකොට. එහ දැන්වර ජවන්සිත් හතකුත්විපදිල තදාරම්මන දෙකුත් උපදින්න තරන්න ඒරූපෙහි ආයුකාලයක් ඇත්තේ නැහැ. අන්න ඒ හේතුව නිසා ඒ ජවන්සිත් හත සම්පූර්ණ කරන්න පුළුවන්කමක් නැතිනං විශේෂවස්ථාවල හැරුණකොට සාමාන්‍යෙන් චිත්ත න්‍යයාමේ තමයි ජවන්සිත් හතක් උපදවන්නට පුළුවන්කමක් නැත්තා. ජවන්සිත එකක්කත් උපදින්නේ නැතුව වොත්තපන සිත්කීපයක් පහළ වෙලා ඒ චිත්තවීතිය නතරවෙන එක. අන්න ඒක තමයි පරිත්තාරම්මණ වීටී වල තියෙන ස්භාවය බවට පත්වන්නේ. අන්න ඒ විදිහටම ඊට පස්සේ අතිපත් පරිත්තාරම්මණ වී්‍රී කිය කියනවා පිද චිත්තක්ෂණ කොලාහකින් පස්සේ දොළහකින් ධාතුනකින් ධාතරකින් පහලෝකින් පස්සේමින්න මේ ආකාරයට පර්ශවන දේවල් තියෙනවන්නම් අන්න එබඳ වූ රූපඉතාමත් දුර ලස භාවං යොක්තයි. අන්න එබඳු වූ රූපයන්ගේ පර්ශවීම කිය එක අතිපරිත්තාරම්මණ වීතී හැටියට දක්වනනා තට මෙන්න මේ ආකාරයට අපිට අතිමහත්තාරම්මන මහත්තාරම්මනසාහපරිත්තාාරම්මණ අතිපරිත්තාරම්මණ වීතීන් කියන වීතයන් අපිට හඳුනාගන්නට පුළුවන්කම ලැබිලා තියෙන. ට පස මනෝදවාරිකව සිත් පහලවනනාකාරය පිළිබඳ වපි පලනකොට අප පිට හඳුනාගන්නට පුළුවන් කමතිේ නවා භූතාරම්මණ සාහ විභූතාරම්මණ කියලා අවස්ථා දෙකා. තොට ආරම්මණයේ විභූත සහ විභූත වෙනකොට ආරම්මණය ප්‍රකට වූුවක් බවට පත්වෙනකොට සහ ප්‍රකට වූවක් වනකොට මේ විභූතාරම්මණ සාහ විභූතා රම්මණ කියන බෙදීම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේක මනෝදවාරිකව රූපාදී දේවල් අරමුණු කරනා කල ඇතිවන සිත සමයි වීතින් තමයි මේ විදියට විභූතාරම්මන අවිභූතාරම්මනාදී ලෙස බෙදන්නේ තට විභූතාරම්මණ දිහා බැලුව හාම අපිට විභූතාරම්මණ සිත්තල පහළවීම කියන එක හඳනාගන්නට පුළුවන් කමතියෙනවා අර අති අතිමහන්තාරම්මණය පිළිබඳව කතා කලා වගේම එහම දෙැකපු රූපයක් ඒ සත් දසක ස ආයුකාලයක් ඇති රූපයක් පිළිබඳව යම් කිසි විදිහැකින් අපි මිනෙහි කරනකොට. ඒ මුල් කරගෙන අපි සිහිපත් කිරීමක් සිත මෙිෙහි කිරීමක් කරනකොට. ඒ භවාංග චලනය වෙලා භවාංග උපච්චේදනය වෙලා මනෝදවාර මනෝද්ධාරා ව්‍යන වෙලා මනෝදවාරිකව සිත පහලවීම සිද්ධ වෙනෝ. අපපිදේක්ෂණයක් කියියපු රූපයක් යම් කිසි විදිහැකින් සිතින් අරමුණු කරනකොට අන්න එබඳු අවස්ථාවකද සිතට අරමුණු කරන්නට පුළුවන් කම තියෙනවානම්. ඒ අවස්ථාවේද භාංග චලනයෙන් පස්සේ මනෝදදවාරාවජ්‍යනය උපදිනෝ. එතකොට බාංග උපච්චේදනය වෙලා මනෝදදවාරා්‍යන මනෝද්දවාරයක සිත්තල පහලවීම සිද්ධ වෙනවා. ඉට පස්සේ මනෝදවාරයක සිත්තෙන් පසේ ජවන සිත් පහල වෙලා එක තදාරම්මන දෙකක් ඉපදිල එක නැතිවෙනවා මේකට අපි කියනෝ පළමුුවන විබෝතාරම්මණ වීතිය කියලා. මේ විදිහටම අර පද චිත්තක්ෂණ දෙකක් ගයාාට පස්සේ තුන්ගෙන චිත්තක්ෂණයේ හිස් පර්ශ්වෙන එක තුනක්ග්‍යාට පසේ හතරග්‍යාට පසේ පසන චිත්තක්ෂණයේ ස්පර්ෂවනය එක මින්න මේ ආකාරයට අපිට විභූතාරම්මන වීතිීන් වල හට ගැනීම පිළිබඳව හඳුනාගන්නට පුළුවන්කමතියනවා. එවගේම එතනින් පස්සේ හයක් හතක් අතර උපදින මෙබ දූසිත් ඉපදීමේ පස්සෙ එවා. බුතාරම්මන සිත්තහ ටීර ගන්න තුොට අරමුණ පැදිලිව හඳුනාගන්නට පුළුවන් කමක් නැතුව සිත්් පහලවීම මේ තමයි විභහතාරම්මණ සහ අවිභූතාරම්මනාදී ලෙස මේ සිත්තල පහලවීම පිළිබඳව කතා කිරීමේදී අපිට හඳුනාගන්නට පුළුවන්කම තියන්නේ. ඉති ජවන චිත්තෝත් පාදයක් උපදවන් නැතිව සිත් පහල වන්නේ කොහොමද කියලත් හල තින ජවන ැන ීතිී පහලවන්නේ කියෙන එක ජවන සිත් ඉපදන්නේ නැතුව. ජන දත් පහලවෙන්නේ නැති වීති ගෙන කතා කළොත් එේම අ මුලින් කතා කලා පරිත්තාරම්ම නැති පරිත්තාරම්මන වීටන් පිළිබඳව. එබඳු අවස්ථාවලදී ඒ ජවන සිත්වල පහලවීමක් ඇතිවෙන්නේ නෑ කුසල ජවන හෝ අකුසල ජවන විදිහයට ඒ සිත්වල පහලවීමක් අපට දකින්නට හෝ හඳුනාගන්නට පුළුවන්කමක් ඇත්තේ නැ ඒ තමයි මේ සිතෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වන ආකාරයත් ඉති මේවා ඉතාමත් විශාල වෙනස්ව පැහදිලි කරගන්නට තියෙන පාඩම් විදිහට ගෙනගන්න තියෙන දේව එනිසා ඒවා නාමිකව විතරයි වී ප්‍රශ්නයක් හැටියට යොමුුණ නිසා පැහැදිලි කරන්නේ නැතිනං ඒවා ඔබට අධ්‍යනය කරන්නට වශනං ඒ වෙනම අධ්‍යනය කළ යුතුයි මොකද ඒ මේ කටියෙෙන් පිළිතුර දෙන්නට පුළන්දේවලොත් නෙමයි ඒවා ම දර්ගලෙ සසා පිට සාකච්ඡා කරන්නට වෙන වෙනම දේශන මාලාවං මාලාවක් කරනවනන් කරන්නට වෙන විෂය පරාසයක් ඒවගේම පෙළදහම ඇතුළේ බෙදීම් අපට ප්‍රධහන වසයෙන් එලෙසකට වෙනවෙනම බෙදා දැක්වීම් කියනෙට අපිට කොතනක දිවත් තකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ ඇතිගේ කාරණාවත් හැමදිනාට මස ඉපත් කරන. ති ඒවගේම ඊළඟට අපිට යොමු තිබෙන ගැටලුවෝ පිළිබඳ අප අවධානය යමු කළොත්. ඒවගේ ඉහත ප්‍රශ්නයට සමගාමීීම අපිට යොමු එල තියෙනවා මේ සෝවාන් මාර්ගමීතිය පිළිබඳවත් පැහදිලි කරන්නට කිය සෝවාන් මාර්ග උපදිනකොට පොමද ස්වාන් මාගය පදදින්නන්නේ කියන එක පිළිබඳු පැදිලි කරන්නට කියලා. ස්ොවාන් මාර්ගය උපදින අවස්ථාවලද ස්ෝවාන් මාර්ගය වීති පහකින් උපදින්නට පුළුවන්කම තියනවා ප්‍රම ධ්‍යාන මුල් කරගෙන දති තුෘති චතුත්්‍ර ස පංච මධ්‍යානේ මුල්රගෙන උපදින්නට පුළුවන්කම යෙනයි වගේ මන්ධද ප්‍රාඥ්‍ය හති එක් පා් පුද්ගලයන්ට වීතියන් විදිහයටටත් අපිට මේ වීතියේ සිත්තුපැදීම වෙනස් වෙන බව හඳුනාගන්නට පුළුවන්කම. තිය ොට යම් කිසි විදිහකින් යම් කෙනෙක් සිත විදර්ශනාාවසයෙන් භාවිත කිරීම තුළ එයාට මාර්ග සිත ඉපදීමට පෙරාතු මාර්ගසිත උපදින්නට කලින් ආසන්න අවස්ථාවකදී මනෞද්වාරෙහි ඒ යම් කිසි අරමුණක් විදර්ශන වසයෙන් ගැනීම මුල් කරගෙනම භාවාංග චලන භාංගු පච්චේද වෙලා මනොදවාරයෙන් වි පසන අරමුණම අරමුණු කරමින් එම පරිකර්ම කරමින් උපචාර අනුලෝම ගෝත්‍රභූ සහ මාර්ගවසයෙන් සිත්වල පහලවීම වෙනවා ඉන් අනතුරුව පලසිත දෙපාරක් පහළ වෙලා භාංගගත වෙනවා චිත්තේ මේක තමයි අපිට සෝවාන් මාර්ගවීතිය විදියට හඳුනාගන්නට පුළුවන්කම තියෙන්නේ. ති තික්ක ප් පුද්ගලයකුට අ පරිකරර්ම අවස්ථාවට නොයා ඔහුට පරිකර්ම කිරීමක් නැතුව ඒ උපචාර වසයෙන් පහළවෙලා අනුලෝම වසයෙන් පහ වෙලා ගෝත්‍රභූ වසයෙන් ළඟට ගෝත්‍රභූ සිත විදිහට පහළවෙලා ඒඒ සිත්වසයෙන් පහලවෙන්නේ තාමක් බලවත් කාමාවචර කුසලජවනයක්මයි පහලවෙන්නේ ඊට පස්සේ මාර්ග සිතහි පහලවීමෙන් අනතුරුව පලසිත පහලවීමෙන් පළ සිත දෙවරක් පහලවීමෙන් ආබහු භවාංග පතනය සිද්ධ වෙනවාක තමයි ඒ සෝතා පන්න පුද්ගලයකුගේ සිි චිත්තවීතියහි යෙදීම බවට බත්වෙන්නේ ඉතින් මේක නාමිකල තමයි මේ විදිහට සඳහන් කරන්නට පුළුවන් කම තියෙන්නේ තින් ඒ මුලින් කිව්ව වගේමඒවගේ දේවල් අපිට බොහොම විස්තරාත්මකෝ ඉගෙනගන්නට තියෙන දේවල් තින් ඒ දේවල් වලදී යම් කිසි ආකාරයකින් යම් කරුණක් පිබඳව නොතේරන තනත් තිබුණ හම ඇවවාහම එක හරි පහසුයි අපිට පැහැදිලි කරන්නට අර සමස්ත විෂය පිළිබඳවූ ප්‍රශ්නයක් යොවන හම එක මේ වගේ වැඩ සටහන තුළ බහෝදනගේ හම් ගැටඩු පිළිබඳව පිළිතුරු ලබාද නස්ථාවක ටික් පහසුවක්තියෙනවා එගැන දීර්ග ලෙස පැහදිලි කිරීමමක් කරන්නට ඉටගේ නිසා මම හිතනවා ඒ යම් ප්‍රමාණයකට පමණක් අපින් කාලයෝදාගෙන තමයි පැහදිිකිරීම කරන්නට පුළුවන්කමතියෙන්න්න කියේලා. ඊළඟට අපපිට ව ප්‍රශ්ය පිළිබඳව අප අවධානයමුකළොත් අපට දකින්නට පුළුවන් චුති සිත ඊළඟ භවයහි ප්‍රතිසන්ධ සිතහා භවාංග සිත සර්වා ආකාරයෙන්ම සමානද කියලා චුතිචිත්තය කියල කියන්නේ මේ බවයහි චුතිසිත කියල කියන්නේ සහ ඊළඟ බවයහි ප්‍රතිසධ සිත සහ බවංග සිත කියන එක සමාන ධහනා නැකිසිම විදියගින් එක සමාන වෙන්නේ නැහැ චුතිචිත්්‍යයයි ප්‍රතිසන්ධි චිත්්‍යයයි බවාං්‍ය චිත්තයයි එකහා සමානයි කියලා කියන එකය මෙහි විදිහයට එකයන්නේ චුත්තිසිත්ත කියලා කියන්නේ අපි මේ බවයහි පහළවන අවසාන වසේම උපදින සිත තමයි චුතිචිත්තය කියලා කියන්න අපි ප්‍රතිසන්ධයක් පිණිස්ස ලබාගැනීම සඳහා ඇතිවන කර්මණිමිත්ත නෙේ චුතිචිත්තය විදිහට පහලව චිත්තය දිහට පහල වෙන්නේ මේ භවයට අපි ප්‍රතිසන්ධි සඳහා පැමිණියා වූඒ සිත තිබුණනනං ඒබඳ වහම සිතක් තමයි චුතිචිත්තය දිහට පහල වෙෙන ගැන්නේ බවාංග චිත්තේ විදිහටම තිබනනෑ අන්නේ භවාංග සිත්ත වගේම සිතක් තමයි මේ බවහි චුතිචිත්තයයටටට පහළ වෙන්නේ ප්‍රතිසන්දිය ගන්නේ චුතිචිත්තයට අනුව නෙම ප්‍රතිසන්ධය ගන්නේ චුතිසිතට පෙරාතු අරමුණු කරපු කර්මයට ගතියට අනුව තමයි සදීලබ චුති චිත්තේගේල කියන්න මේ බවයහි පහළ වන අවසාන චිත්තය කියනහ ඒ අර භවංග සිතහා සමානෝගේපු සිතා එටගට ඒ සිත මේ පති මේ බවයහි ප්‍රතිසදිිගත්ත සිතහා සරෝ සමානයි මේ බවයහි ප්‍රතිසධිගත්ත සිතහා සමානයි මේ බවයහි නැවත නැවත හටගත්ත බවංග සිතහා සමානයි මේ භවහි උපදින චුතිචිත්තේ මේ බව උපදින චතිචිත් චුතිචිත්තය ලබන වයහි ඊළංගාත්ම භාවයෙහි උපදින ප්‍රතිසන්දිසිතට සමානවෙන් ෑ ඒ පතිසන්දිසිත ලබන්නේ මේ බවයහි උපදින චුතිචිත්තයට පෙරාතුව ගත්ත ඉපදුනු පෙරාතුව ඉපදුණු වීටයක ද ඇතිවුණු ඒ කර්මනිමිත්තක් අනුවතමයි ඒ ගත්ත අනුරූපීව තමයි කර්මයකට හෝ ගති නිමිත්තකට අනුරපී තයි ඒ ප්‍රතිසන්දිීසිද්ධ වන්නේ එක මේ චුතිය සම්බන්ධයක් නැ චුතිය කියන එක ඇතිවන්නේ මේ බවයෙහි පහලවන අවසාන සිත විදිහට ඉපදීම විතරයි. එකෙන් වෙන වැඩකොට සක්කරන සිතක්න සි මේ භවයහි පහලවන අවසාන සිත වසයෙන් අර භවාංග පතනය වෙනව වගේම වීතියකදේ භවාංග පතනය වෙනගේම අවසාන සිතව විදිහට උපදින නිසා තමයි එකට චුතිචිත්තේ කියලා කියන්නේ. එක ලබ බවයහි ප්‍රතින්ධියත් එක්ක සබන්ධ වෙන්නේ නෑ තකට මේ භවයහි ප්‍රතිසදදි තත් වාාංග සිත සහච්චෘති සිතත් කියන මේ සිත්තුනම එක හා සමාන ලක්ෂණයන්ගෙන් අපිට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. ඒවගේ ඊල්ළඟට දම්ගටලුවක් විදිහැටියොම වෙල තියෙනවා මදු පින්්ඩික සූත්‍ර කියවෙන පංචස්කන්දයන්ගේ ඇතිවීම පිළිබඳව හා චිත්තවීතිය ඇතිවීම පිළිබඳව අවබෝධ කරගත හැකිවත් පංචස්කන්ධයන්ගේ ඇතිවීම හා චිත්තවීතියේ චක්කු විඤ්ඥාණය සහ ඉන් පසුව ඇතිවන සිත් සහ චෛතසික සමඟ ගලපා ගැනීම අපහසුයි, ිඳව පහැදිලි කිරීමක් කර දෙන්නට කියලා ඉලීමක් කරනවා. ඇතටම දැන් ධර්මය පිළිබඳව පැහැදිලි කෙරනකොට ඒ කෙරෙන න්‍යායන් සහ කෙරෙන ආකාරයන් තියනවා. චිත් නති චිත්තවීති පිළිබඳව පැහදිලි කිරීම පැහැදිලි කරන්නේ එක ත්‍රිපිටකය තුළ පැහැදිලිවම සිතෙහි වීතීන් විදිහට වෙනවෙනම වෙනවෙනම ඇතිවන ආකාර පිළිබඳව පෙළගැසීමක් කරලා. ඒ පිළිබඳව වෙනමම දක්වල එෙම එකතැ ලැබෙන විග්‍රහයක් කොතනක දිවත් දකින්නට පුළුවන්කමක් ඇත්තෙ නැහැ. හැබැයි අභිධරම පිටකේ තුළත් සූත්‍රපිටකය තුළත් අපිට ලැබෙන ධර්ම විග්‍රහයන් තුළින්, ඒ සිතෙහි පෙළගැස්සීමක් විදිහත තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ චිත්තවීති පෙළගැස්වීම කියන එක. ඒක සූත්‍රයන්ට ආදේශ කරනකොට, නිසා නයායක් විදිහට අපිට ගැලපෙනවා සහ නොගලපෙනවා කියලා වැටහෙන්න්නට පුළුවන් තැන් තියෙනම්. ඒකින් කියන්නේ ගැලපෙනවා කියන එකදී කියන්නේ අපි ඒ තැනකට සීමාවෙලා කොටසකට පමණක් ගලපා තේරුම් ගැනීම ඇතුළේ. නොගලපෙනවා කියලා කියන්නේ සමස්තයක් සිදුවීමට ඒක ගලපන්නට යෑම ඇතුළේ ඇති වෙන ප්‍රශ්නයක්.ට මදු පින්ඩික සූත්‍රයේදී වගේ සූත්‍රදේශනාවලදීත් ඒ වගේම තව බොහෝ සූත්‍රවලදී අපට දකින්නට පුළුවන් කම තියෙනවා මේ චක්කු විඤ්ඥාන අවස්ථාව චක්කු සම්පස්සය චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව මේ වගේ ධර්ම පිළිබඳව කරනු ලබන විග්‍රහයන්තුලදී ඒවා මේ අර එක චිත්ත වීතියක සිදුවන ක්‍රියාවලයක්ක් නෙමේ චක්කු ද්වාරික වීතියක ඇතිවන ක්‍රියාවලියයක් නෙමෙක් ඒවා චිත්තවීති ගණනාවකින් ඇතිවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ඒ කතා කරන්නේ චිත්තවීති ගණනාවක ඇතිවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ැටයට තමයි. දු පින්්ඩික සූත්‍රයි වගේ තව බොහ සූත්‍රවලද අපට දකින්නට පුළුවන්කම තයෙන් ැ චක්කුත් දවාරික වීතියකද පමණක් ඔය කියන සියලු ආකාරයෙන් ඕක වීති විග්‍රහයේදී අපිට සමානුපාතික කරල් ර්ක තරු ගන්නට නිසා පුලුවන්කමක් ඇත්තේ නැහැ. රූපේ පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්නට යන කොට අපි දන්නවා පළමුවෙණයටම ක්කු ්්‍යාය දරුවල අවස්ථාවක් රූපය ගැන දන්නන්නේ නැහැ ඊට පස්සේ ජවන් සිත්තල පහලවීම තුලදදි තර රූපාරම්මණය පිළිබඳව ඉතාම පැහැදිලිව ප්‍රඥ්තිය අදී වශය දැනගෙන නැහැ. එතකොට එබඳු සි ගණනාවක්ය ගැන එබඳු වීති ගණනාවක් නැවත පහලවීමක් අනුබන්ධන වීතින් නැතිවීම ප්‍ර්ඥපති අරමුණු කරගෙන වෙනම වීටීම් පහලවීමෙන් තමයි. අපිට මේ සිත් චිත්ත වීති ගණනාවක පහලවීමක් තුළ තමයි මේ රූපය කෙනෙ. අම්මා කියලා හඳුන ගන්න පුළුවන්කමතියන්නේට අර ඒ සමස්ථ වීති ගණනාවක ක්‍රියාවලියයක් තුළ ගණනය කරන්නට බැරිතරං ක්‍රියාවලයක් ඇතුළේ අපිට ප්‍රක්ෂේපනය කරලා හදලදීල තියෙන අම්මා කියන රූපය පිළිබඳව කතා කරන තැනක් තමයි අපිට මද පිින්ඩික සත්‍රයේදී දකින්න පුළුවන්කමතියෙන තොටඒ සමස්ත චිත්‍රය ඇතුළේ අපි විභේදනය කරලා හොයන්න පටන්ගත්තොත් එහෙම කියපු වීතිනි අය එක සාර්ථක වෙන්න නැහැ. එනිසා ඒක ඇතුළ එක දකින්න එපක්. එනිසා එතනදී යම්බඳු ආකාරයකටේ වීතිය හඳුනාගන්න ටවශ්‍යන සමහර වෙලාවට අපට චක්කු විඥ්‍යානය කියලා දකින්න ලැබෙනවා තමයි හැබැයි චක්කු විඥානය කියලා අපිට දකින්න ලැබෙන අවස්ථාවකදී හිතන්න එපා චක්කු විඥ්්‍යානය කියන වචනයදී කියන්නේ අර චක්ු විඤ්‍යාන සිත පමණයි කියලා කියන්න කියලා හිතන්න එපා ැ චක්කුවි්ඥාන සිත පමණක් නෙමෙයි රූපය දකිනවා කියන සමස්ත වීති දර්ශන කෘත්‍ය මැතුළත්වෙන තැනුත්තියෙන. චක්කු සම්පස්ව ප්‍රත්්‍යයෙන් උපන් වේදනව සැවයේත්වේ දුක්කූඇත්ව උපේක්ෂා සහිතූයත්වේ කියනට අපිදන්නවන එතන උපදදින්නේ චක්කු සම්පස්සේ නිසා උපදදින්නේ එක හිත කඋපදින වේදන උපේක්ෂා සහගත විතරයි කියලා. නැයි ඒ සැපව තේ දුක් වූ යේත්වේ පක්ෂාවූ යේත්වයි කියලකනන්නේ චිත්තවීති ගනාවක ගිහිලා මනෝදධාරික අප වැසුරු කරමින්ගේ අරමන සැප දුක් උපේක්ෂාවසයෙන් ගන්න අවස්ථා ගැන කතා කලාමක අර සම්ප්‍රයුක්ව ඒ වෙලාවේ ක්ක විඥාන සිත පදනු ේදනාව ගැන කතා කලාහෙම නෙමි. එටට අන්න ඒ විදිහට අපිට අර සමානුපාතික කරන්නට බැරිවෙනවා අර නි්‍යයායන් ඒ තැන්වලට ගෙනල්ලා. එතට මදුු පෙන්ඩික සූත්‍රයේද වගේ. රපයක් දැකලා තුට පිළිබඳව මේ සඥාවන්න තිකරගෙන යම් සජානති තං විතක්කේති යම් විතක්කේති ම් ප පංචේතිම් පපචේති පන්චannya සංක සමුදාචරන්ති කියලා එතුට මෙන්න මේ විදිහට යන පෙළක අපිට ගන්න පුළුවන්කමක්ඇතේ නැහැ. අරවීති සතහ දිට එක පාර අපිට එකරගන්නට පුළුවන්කමක්කඇත්ද ෑ ඒ අපිට එනිසා දලවසයෙන් අපිට දෙයක් තියාගන්න පුළුවන්කම තියනාව මෙසක. මෙන්න මේ අවස්ථාවයි කියනක එතනද අපිට ගලපන්න පුළුවන්කමක් ඇත්තන හැ. එක සූත්‍රයට අනුරූපීව එහි අර්ථය විමසා බැලීම තමයි අපිට එතනදි කරන්න පුළුවන්කමතියනයඇයි ඒහි කතා කරන ධර්මයන්ගේ ස්භාවේ. දර්ශන කෘත්ය වෙන තැනක වෙන්නේ මකද්ද. පෙනීම කියන තැනක සිද්ධ වෙන්නේ සිතේ මෙන්න මේ මේ ආකාරයකට. ධර්මයන්ගේ හට ගැනීමක්ක කෙලා වීනි්‍යය පිළිබඳ අවබෝධය තියෙනෙකුට දැ ගන්නපුලුවන්කම තියනවා එක වෙන වෙනම නුවනක් එතකොට අපි ප්‍රපංච කරනව කියනකට ප්‍රපංච කිරීමයනු අරගත්ත අරමුණක් පිළිබඳව මනෝද්ධාරික මෙන්න මෙල ආකාරයකට සිත් පහල කිරීමක්ක කියලා අපිට දැනගන්න පුළුවන්කම තියනවා ඒ හින්දා අ චිත්තක්ෂණ දාහතක තියෙන වීතියක් ඇතුළේ ඉතාමත් තද බල ලෙස අපි මේ අම්මා කියලා දැනගෙන අම්මා කියන අරමුණට තෘෂ්ණාවෙන් බැඳිලා අවසාන වෙලා තියෙනවා කියන තැනකින් ප්‍රපංච සංඥා සංඛ්‍යත්ත සංඥාවන් උපදෝගෙන අපි බැඳිල තියවා කියන එක මේ එක වීතියක මේ දාහ තක පමණක් වෙනවා කියන එක හිතන්නේපා එක එහෙම සිද්ධ වෙන්නේ නෑ ඒවගේ වීති ගණනාවක ගණනය කරන්න බැරි තරම් ප්‍රමාණයක පහලවීමක් එක තමයි අපිට ඒ අම්මම බවට පත්වෙලා ඒ අම්ම පිළිබඳව ඇලීම ඇති කරගන්නවා කියන තැනටත් ගිහිල්ල තියෙන නිසා ඒ කතා කරන පෙළවල් දෙක සමානුපාතික කරන්නට බැහ එනං ඇයි මේ දෙක දෙකක් විදිට තියෙන්. සූත්‍ර පිළිබඳව පරිශීලනය කරනකොට අපිට මේ දැනුම තිබුණම හරි පහසුයි පෙනෙන යථාර්ථය වෙන්න මේකයි. එහෙම පේන තැනක එබඳු වීතියන්ගේ පහලවීම රනැතුවම නිරුද්ධ වඋනාට පස ඊළඟට හට ගන්න වීතිීන්ගේ සවභහවය මේකයි අ යතා බහුත්ත ස්භාවය පිළිබඳව තේරුම් ගන්න අර අවබෝධය අපිට පහසුවක් වෙන අපිට අවබෝධය උපකාර වෙනවා ඒක තමයි එතනද අපිට ලැබෙන ප්‍රධානම උපනිස්ශ්‍රේබව ප්‍රධානම හේතුව බවට පත්තාන්නේ ඒක නැතිවුණුොත් එහෙම අපි අ අවබෝධය බොහුන් පැහදිලිව ගන්න පහසුවෙන්න පුළුවන්කම තියනවා එනිසා ඒ අවබෝධයට අරකරුණ ටික වැදගත්වවා නමුත් මේ දෙක සංසන්ධනය කරමින් පමණක් කරුණු ග්‍රහණය කරගන්න අපිට අපහස වෙන ප්‍රායෝගිකව මොකද එක කරුණක් ඇතුළත අපිට බොහෝ කරුණු අන්තර්ගතව තියෙන. සමහරලාවට චක්කු සම්පස්සේ කියනකොට සමහලාට චක්කු විඤ්ඥානය කිය කියනකොට. ඒ ඇතුළ සියලු කෙලෙස් සහිත දේවල් ටිකත් ඇතුළත් කරන අවස්ථා අපිට දකින්නට පුළුවන්කම ඇස මාරයා රූපේ මාරය චක්කු විඤ්ඥානය මාරය කියල කියනකොට මහන්නේ ඇස ප්‍රහණය කළේ තුයි රූපේ ප්‍රහණය කළේ තුයි චක්ක විඥානයේ ප්‍රාණය කළය තුයි කියල කියනකොට එබඳු අවස්ථාවලද මේ ප්‍රහාණය කරන්න කියල කියන්නේ මේ ඇහ චක්කු ප්‍රසාධ උපදිින්නතුව තියාගන්නවත් රූප පේන්නතිවිඩයට හදාගන්නෝ කියනකක්වත් එම නැතිනම් විඤඥානය අයින්කලදාන්න කියෙ එකවත් නෙම ඒවා අපිට වීතියෙන් විදිහටගහනය කරගෙන එකට සංසන්ධනය කළොත් අපිට ඒ ධර්මාර්ථය වර්දිනවා. ඒ නිසාපි එලෙසකට අරථ නොගෙන පිළිවලින් යථයෝග්‍ය විදිහට ය තේරුම් ගැනීම තමයි වැැදගත්තු වෙන්නේ. ඊලංඟ ගැටළුව හැටියට යොමුවෙලා තියෙනවා කෙනෙක් මියගොස් චිත්තක්ෂණ දහතකින් මෙෑමට පෙර උපන් කර්මජ චිත්ත ජාහාරජ රූපයන රූප සියල්ල නත් පාදයට යයි නමුත් කය පරිදිම පවතින්නේ රිතුජරූප නිසාද එසේ නම් අප කය වැඩිපපු පවතින්නේ රතුජරූපද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. කම්මජ චිත්තජ රිතුජ ආහාරජ රූපයන්ගේෙන් අපි අරගෙන බලකොට මේ කය මුල් කරගෙන තියෙන්න වැඩිපුරම රිතුජරූප තමයි. අපි කෙනෙක් මරණයට පත්වනාට පස්සේ කම්මජ චිත්තජ ආහාරජාදී රූපයන්ගේ නැවත පහලවීමක් නෑ තොට රිිතුජ රප පරම්පරාවගමණක් පවතිනවා රිතුජරපයන් පමණක් වෙනස්වමිින්. එහි මේ වෙනස්වෙමින්යෑම සිදු කරනු ලබා. හැබැයි මේ රූපයේ මෙලෙස ගොඩනගන්නට මේ විදිහෙට ගොඩනගන්නට අර ආහාරජරූප උපාර කලලා තියන ැන්නන රිතුජරූපයයට පමණක් හදන්න පුළුවන් කමත් බිලා නැහැ. එකට ආහාරජරූපය උපකාර කලා. ඒවගේම කර්මජරූප උපකාර කලා චිත්ත ජරූප උපකාර කලා. ඒනිසා තම එලෙසකට ගොඩ්නැීම තිබුණේ රිිතුජරූපයන්ගේ පැවැත්ම එලෙසට නැගන්න පුළුවන්කම තිබුණේ අරූපයන්ගේ උපස්තම්භක බව ලබ නිසා දැගේ උපස්තම්ක බව නැහැ. එනිසා ඒ රූප නෑ මෙතන. අර ඒ උපස්තම්බක බව ලැබගෙන පහළ වන ්‍රතුජරූප පරම්පරාවහි පැවැත්ම විතරක් තියනවා. එතටේ රිතුජරූප පරම්පරාවහි පැත් රිතුවට අනුව ඒ විපරයාසයකට ලක්වෙමින් වෙනස්වෙමින් වෙනස් සාකාරයන්ට පත්වීම තියනවා. අනි කරූපිඉපදවීමක් නැති නිසා ඒ රිතුවට අනු රූප භාවයට. කය පත්තෙනවා ඒ අවස්ථාවේදදට පවතින්නේ රිතුජරූපටික පමණයි. ඊළන් ගැටල ඇහටේටයොම් වෙනවා රහතන් වහන්සේලා බව නිරෝධය කර ඇති බැවිම් පිළිගත් ධනයකට වැඩම කරන්නේ කෙසේද කියලා පැහැදිලි කරන්නට කියලා. බව නිරෝධය කියලා කියන්නේ මේ ලෝකයේහි පැවැත්ම පිළිබඳව ඇටි කරගත්ත නිරෝධයහක්කය කියන්නේ කාම වසයෙන් හෝ රූපවසයෙන් හෝ රපවසයෙන් හෝ ලෝකය පිළිබඳව පතිත වීම සබ්ද ගන්දරසස් පර්ෂා රමුණු පිළිබඳව පතිත වෙන කමේව නිශ්‍රිත කරගන්න බව මි ගැන කතා කරනවා මිසක මතකයා අහිමිවීමත් ගැන කතා කරනවා නෙමේ බවනිරෝධය කියන්නේ ප්‍ර්ඥාවෙන් මිදීමක් ගැන. බවනිරෝධය නිවන නිවන කියලා කියන්නේ මතක නැති තැනක කිසිවක් අමතක වී ගිහිල්ල ඉන්න තැනක් නෙමේ. නුවනිින් උපදවාගත්ත දෙයක් හැටියට වාස කිරීමක් ව තන තියෙන ඒක යන්නේ යම්කිසි කෙනෙ රාතන් වහන්සේ නමක් ධානයක් බාරගත්තු සිහිකරන්න පුලුවන්කමත් තියනවා. සහිකරනද සහිකරණ දෙයක් හටියටත් නුවනකුත්තියනවා. එතකොටට සමුති ඥානන තියල ගිහිල නෑ සම්මුතිය තුල තියෙන ෝ හාරජානය ඇතුන් වහන්සේ තියන ෝහාරයේ වෝහාරයක් විදිහහිටත් දන්න. කන වවාහාර කරනවා කෙනක ව්‍යවහාරයක් හැටියටත් දන්න. ව්‍යවාහාරය ඇත්ත නෙමී කියන්න දන්න. අපි අම්මා කියන ව්‍යවහාරය ඇත්ත කරගෙන ඒ ප්‍රඥ්ඥප්තිය යථර්ථයක් කරගෙන ඒ එළිය ඉන්න කෙනෙක්කෝ දෙයක් හැටියට අපි මං්්‍යනා කරනවා. උවහන්සේගේ දර්ශනය පැත්තෙන් කතා කලොත් උවහන්සේට රූපය අම්ම වෙලත් නෑ ඒවගේම උවහන්සේට අම්ම කියලා දැනගන්න එක රූපය වෙලත් නෑ. ඒකෙන් සම්පූර්ණම මිදිලා. නිරෝධේ තිබ කියලලා උන්වහන්සේ අම්ම ආවත්ය අම්ම කියලා දැනගන්න තු හිටිය කියනව එහෙම නෙ. පටලි ැලහමේන හස දැනගන්න කොහොමද දනගන්න වන්හසේ දැනගන්න දේ දැනගන්නයක් හැටියටත් දන්න රූපේ රූපේ පැත්තෙක් වෙනදේ දන්න ඒ ඇතුලේ සිදුවන සියලු ක්‍රාකාරිත්වය පිබඳ වහසේ නනකින් පසුවෙන. එනිසා රූපය විඳෙනකොට අම්ම බින්ඳනවා කිය දුක උන්හසේට එන්නේ නෑමකද දැනගැීම දැනගනීම මාත්‍රයක් පමණක් බවත් දකිනදී දකීම් මාත්‍රයක් පමක් බවත් නුවන තියන නිසා තමයි රහතන් වහන්සේ කියලා කියන්න. කට සමුදති විදිහට හරේ තුළ තියෙන නුවනවන් වහන්සට ැතිලගිල්ලද. නෑ ෝහරේ තු තිය නුව ැවවෙල ිහිල්ල නෑ නිසා අමට හතා කරයි අම්ම බලන්නේ ඇයි හැම දෙයක්ම කරම. එනිසා දාානෙකට යහන්න පුළුවන් කමත්තියවා ධනනිකට වඩින ගමම් හන්සේ අනනිත්ත ඇත්තේක කහතා කරන්න පුළුවන් කමත්තියවා ඒවල ගැටලුවක් නෙමයි තියෙෙන්. කෙලේ සේ ගැටලූපුයි තියෙන්නේ. ොටත් රහතන් වහන්සේ භාරගත්ත දානනිකට වඩිනවා කියනගේදී. වඋන්වහන්සේ දානයක් බාරගැනීම හෝ එතන සිහිකිරීම කියන එක සිහිකරන බව නැතිවෙලා කියනෙ එක නෙමෙයි බව නිරෝධී කියලා කියන්නේ සිහිකරණ එක නැතිවෙල යන්නේ නෑ ඩිවෙන්ශය හැදන වගේදයක් නෙමයි නිවන් දකිවා කියනෙ හැබැයි සිහිකරන ද සිහිකරන දෙයක් හැටියට කෙනෙකුට නුවන්න නැතිවුුණොත්. විඤ්ඥාතය විඤ්ඥාතයක් හැටියට අවබෝධයක් නැතිවුණොත්. පවතින දේ නං අපි හිතන්නේ ඒ බවට පත්ව වනොත් හිතන දේ නම් තියෙන්නේ යක ඔක්කොම එකක් බවට පත්වෙනකොට ඒයට මේ ලෝකේ ඇත්ත වෙලා තියනවා. රහදන්හසටඒ ලෝකේ ඇත්ත වෙලා නෑනි සතම රහතන් වහන්සේ කියල කියන්නේ හැබැයි ලෝකයේ පරිහරණය කරන්නට තියන නුවන උවහන්සේට ඉවත්වෙලාගිහිල උන්වහන්සේ ඇත්ත දැගෙන පරිහරණය කරනවා උවහන්සේ ලෝකෙහි අතහරතේ තේරුම් අරගෙන අත අර්ථය දැගෙන පරිහිහරණය කරන ශනය පැත්තයෙන් කතාකළ තුන්හන්ේ කවදාවත් ාරගත් දානයයක් තිබිලත්නෑ දානකට වැඩලත්නෑ දානකට වඩන්න කෙනෙක් ඉඳලත් නැහැ උන්වහන්සේට හුදු හේතු පලධර්මණයක පැවැත්මක් නැතිනම් හේතු නිසා පල ධර්මයන්ගේ හට ගැනීම කම්බිල තියෙනවා හේතු නැතිවෙනකට පල නිරෝධයක් කම්බෙල තියෙනු එක දර්ශනය පැත්තිෙන් කතා කරනකට වන්සගේ ඥාන දර්ශනය පැත්තිෙන් කතාකරළ න්හසගේ යාන දර්ශනය පැත්තිෙන් කතා කරනකොට ඒකවුුණා කියලා. උන්න්නහන්සේට එබඳ වූ දර්ශනයක් තියන තැනක සම්මුතිය ඥානයක් නැතිල නෑ වෝහාරඥාන නතිල ගිහිල්ල නෑ අමතක වෙලාගිහිල්ල නෑ ඔන්නන්වහන්සේට දකින දේ ගැනත්නුවනයි දැනගන්න දේ ගැත්නුවනයි දනගන්න දේ එකක් දකින දේ තවත්ත එකක්. ඒවගේම ඒතු ඇති වෙන විවාරය පිබඳවත් උන්වහන්සේට නුවනක්තියන. එනිසා උන්හන්සේ සිම ගැටලක් නැතු දානයට වඩිනෝ. ඇතටම අපි ගැටලුවක් කරගන්නට. මෙතනද වෙලා තියන්න අපිට ගැටලුවක් බවට පත්වෙල තියෙන්නේ. අපි කෙලෙස් සහිත මනසකින් රහතන් වහන්සේගේ තත්ත්වය පිළිබඳව කල්පනා කරන එකයන්නේ. අපි කෙලෙස් සහිත බවන් හිතන එක තුළින්ම් රහතන් වහසේ හිතනවා. එවිදිහට තමයි එක වෙන්න ඕන කියලා හිතන එක තමයි ගැටලුව තියන්නේ යතහරතය දැනගෙන අවබෝධ කරගෙන පරිහරණය කිරීම කියනක. අපිට වෙනවම තේරුම් ගන්නට වෙන දෙයක් නිවාප සූත්‍රේද අපිට ඉතාම පැහැදිලිවයි කාරණාව දකින්නට පුළුවන් කම තියනවා. අමාරයායට හසු නොවන අය. ඒඇවිල් මාරයගගේ තනකොකටේ තන කොල කනවා නැවත හසු නොවන තැනකට ය යනවා. එවගේ ලෝකයේහි ඇහැරූප චක්ව විඤඥානාදී මේ දේවල් තියෙනව නං. ඒ දේවල් ඔක්කොම ගලෝල අයිං කල්ල දාලා කියෙ එක නෙමේ කියන්. ඒ දේවල් උපදින තැනක දේවල්ල නිරෝධහ දකිමින්. දේවල් පරිහරණයද කරමින් වාසය කරනු. ජාන දර්ශය පැත්තෙන් ඒවා තියෙනෝද කියැහොත් නෑ වෙලා නැහැ. හැබැයි වනාසට ඇට රූප පෙන්ල්ලා නැද්ද කියැවොත් නැ පෙනිලලා තියෙනවා. පෙනෙන තැනක පවතින ධර්මයන් විඤ්ානයෙන් ඇසුරු කරගෙන කෙස් සුපද වන්නන තැන තරක් වහන්සේ නැති කරගෙන තියෙනවා. එනිසා බවසඥාව නිරෝධ කරගත්තවන් වහන්සේට ධනයක්කෝ දානෙකට වඩින්න කෙනෙක් ඇත්ත නැහැ හැබයි දානනිකට වඩිනවා මොකද වන් වහන්සේ තැන නුවනින් දකින නිසා. ැනගැනීම සහ දැකීම දෙකක් කියලා දැනගත්ත වගේම උන්වහන්සේ සම්මුතිය තුළ ලෝක ්‍යවහාරයේ නොයක්මවා වාසය කරන නිසා උන්වහන්සේ දානටත් වඩි නෝ එතකොට ලෝකයාට පේනවා උන්හන්සේ අපි වගේ මේ ධනීට වඩින්නේ එම් උන්වහන්සේ තත් කෙලෙස්තියෙන්න්න ටෝනි කියලා නැතිනම් උන්හන්සේ තත් එනම් මේ මට්ටම අපි මානසික මට්ටම තියෙනවා කියලා අපි ඇත්ත කරගෙන යනකොට උන්හන්සේක බොරුවක් බව දැනගෙන වාසේ කල්ලා තියෙන සෙල්ලං කරනකොට සෙල්ලම්බඩු ටිගක් අරගෙන එ ළමයාඒක ඇත්තකරගෙන ජීවත්වෙනකොට අම්මහෝ තාර්ත්තයේේ දරුවත් එක්ක සෙල්ලං කරනවා. සෙල්ලම්බත්තු යන දරුවා සෙල්ලම්බත් ඇත්තටමොයනකොට අම්ම හෝ තාර්ත්තා එක සෙල්ලම්බත් බව දෙෙනගෙන ඔයනවා. දෙන්නම වයනක සමානයි කියල පෙනුනට දෙන්නගේ නුවන එතන කොටස් දෙ යි ස්ථාන දෙකක තමයිති විලතියෙන්නේ. හැබැයි දෙන්නම එක දේ කරලා තියෙනවා. කෙනෙක් එක යතතාර්ථයේ දැනගෙන කරලා. කෙනෙක් යතාාර්තය නොදනගෙන කරලා රහතන් වහන්සේ කියල කියන්නේ ඒවිදිහට යතාාර්තය අවබෝධ කරගෙන කරන කෙනෙක් මෙසක යතාාර්තය නොදනගෙන කරන කෙනෙක් නෙමේ අපේ සභාවේ සාමාන්‍ය ලෝකයාගේ ස්භාවය යතාාර්තය නොදනගෙන එබඳු කටේුතුවල යෙදීම කියනෙක. ඊට පස් අපිට ගැටලුවක් කැටේටයොමුවෙලා තියෙනවා රූපාවචර අරූපාවචර බුහමිවල උක දෙන්නේ පංචනීවරණ යට පත් කරමින් උපදවාගත් දෙයානු වලින් බව කියවේ හි වාසේ කරන්නේ දේ එම දෙහාන නොපිරිහි පවතින කල් පමණක් බවද කියවේ. එසේ නම් එතුමන් නැතින් කාමාවචර අකුසල් වන්නේ කෙසේද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. බ්‍රහ්මයකුට එබඳු අවස්ථාවක ප්‍රතිසන්ධයක් ලබාගත්තට පස්සේ. දිිට්ටි සහගත මට්ට මේ සිත් පහල වන්න පුළුවන්කමතිය මිට්‍ය දෘෂ්ටි වගේ සිත් පහ එගොල්ලෝ කාම ඇසුරුරමින් කාමාමාවචර සිත් පහල කරනවා කියන තැනකදී එගොල්ලො ගිහිල්ලා මේ ස්ත්‍රීපුරුෂාදී මේ රූපන නිමිති දිහා බලමින් කාමය උපදවනවා කියක් නෙමෙයි එතනැද කරන්න. ඒගොල්ලොන්ට එතනත් පුද්ගල බව ඇසුරු වෙනවා. කෙලේසේ කියන එක රූපාවචර කෙලේස කියල වෙනම ඇත්තිෙන හැන කෙලෙස් ආශ්‍රව කියන දේවල් ඒවා පවතින තැන් දිහා බැලුවහ ම කුසල් කියන දේවල් දිහා බැලුවවාහම මිට්‍යා දුෂ්ටය කියනකොට එව හැම භූමියක පොද මිත්‍යා දුෂ්ටිය. රටේ ිත්‍ය දෘෂ්ටි කියන කොට එතන උපදින්නේ දිට්ි සාග අකුසලයක් අකුසලේ කාාවචර ප්‍රතිසන්දිගිනල්ල දෙන දෙක්. ූපාවචර ක්මවන්ට ඇති වෙන්නේ වෙන මකුසල් ඒව රූපාවචරභූම විතර හෙමදේවල් නැහැ. එනිසා ඔවන්ට ඇතිවන්නේද එබඳූ දිිට්ටි සහගත සිත් උපදිනකොට. ඒ කාමාාවචර සිත්්හැටට තමයි ගණනය කරන්නන්නේ එවට විපාක ලැබුණොත් එකක් ලැබෙන්නේ කාමභූමයහි කාමාවචර විපාග හැටට තමයි ලැබෙන්නේ දොට දැග. අපි දන්න කාමාවචර භූමිය වුණට අකුසල් සිතත පපදනාම අකුසල් දුගතියට යන්න පුළුවන්කම තියෙන මිනිස්සුන්ට අකුසල් සිත් උපදින කකුල් සිත් පදිනා කියෙනකින් අදහස් කරන්න නැ සුගතියක ඉන්න කෙනෙකොට යා දුගතියකින්නවා කිය. එය ප්‍රතිසන්ධි විපාගයක් හැටියට සුගතියකින්නේ. ප්‍රතිසන්ධ විපාගයක් හැටේට අරය බ්‍රහ්ම ලෝකයක පහළ වෙඩාඉන්න. එදට බ්‍රහම ලෝකයක පහල වන කෙනෙකොට දත් සාගත අහුසල තක් උදදිින්නට පුළුවන් කමතිබුණා තියනවා ඒකෙන් කියන්නේ ඔහට ධානේ පිරිහෙනවා කිය හුගේ විපාකම රූපාවිචර විපාකයක් නිසා. එතට විපාකය වෙනස් වෙන්නෑ සුගති විපාකයක් ලබනව කුසලයකට සුගති විපාකයේ ලබාගෙන එතන කුසා සිත්්තිිප දුව කියලා එයාට පිරහීමට පත්වෙල නැහැ. ඒවගේ තමයි මෙතනදී සුගති විපායක්. යා ලබල තියෙන දෙහනයකට විපාගැකැබැ විපාගේ පිරිහෙන්නේ අකුල් තක්කිපදුන කියල ඒ බ්‍රහ්මයා බ්‍රහ්මලෝකෙන් පිරිහෙන්නේ නෑ බැ අකුසල් සිත කියන එක ඒක රූපාවචරභූමියයටයිති දෙයක් බවට පත්වන්නේ නැහැ. ඒ කාමාවචරභූමියටම යිති දෙයක් විදිහට තමයි අපට හඳුනාගන්නට පුළුවන්කම තියෙන. ඇති මේ තව අපිට දහම් ගෙටලු කිහිපයක් යොම් වෙෙන තියෙනවා අපි ඉදිරිදේශනාවලදී අපේ සාකච්ඡාවට ගන්නට බලාපොරොත්තු වෙනවා කල්පනා කරගන්න හැමදිෙනම සද්ධර්මශ්‍රවනය කරලා යොනිසු මනසිකාරය පමත්තමින් වටිනා කුසලයක් සිදධ කරගන්නට ේ දන මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අප මේ වෙලාවෙදි. අනමෝදන් කළ යුතු අයට අනමෝදන් කරම පළමෙන් අපි අර්ථතයෙන් ධර්මයෙන් අනුසාසනනා කරන අපේ ධර්මාචාරය අවසරයි. ංකදවලසු දස්සන සාම වහන්සේට තවසරයි මංකඩවල නන්දරත්තන සාමෙන් වහන්සේට සාම හන්සෙල දෙනමටම උතුම් නිවනිින් සැනසීම පිණිස මේ කුසල් හේතු පනිශ්‍රේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා එවගේම ම සියලු කුසර ධර්මයන් අපි දෙවියන්තත්තන් මෝදන් කරමමු දෙවියෝ සතුටින්ක් සාධනාදයෙන් මේ පින් අනමෝද වුණු ලබත්වා දෙවියන්ට තුම් නිින් සැනසීම පිණිස මේ කුසල් හේතු පනිශ්‍රේම වේවා කියල සාධහෝ කියල දෙවියන්ටත් පින් අනෝධන් කරන්න. ඒ වගේම අද දවසදි ධර්මදේශනාවහි දායකත්ව මේකම ටහන වැඩ සටහනෙහි ගෙන කටයුතු කරමින් මුළු ලෝකයකටම ඒ වටිනානු ශාසනාවන් ලබන්නට ඒ ධර්මය පිළිබඳව හෝ භානාව පිළිබඳව ඇත්ති වෙන ගැටලු සඳහා විසඳුම් ලබාගන්නට අවශ්‍ය පහසුව සලසමින් ධර්මදාන මේ කුසලයක් සිදු කරන ස්ට්‍රලියයාාවවෙහි පදිීංචිිය අමිලමෙන්්ඩිස් මහත්ම සහ උපේක්ෂා ලක්මිනේ රත්නපාල මහත් මේ විසින්. බල් ඒ පින්නොත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝ යන්නටේදුණු ඥාතීන්ට පුුණ න මෝදනා කරන්නට. සුනිල් මෙන්න්ඩිස් සහ ගල්ල ඇල්ලලාගේ රත්නපාල යන ඒති පාර්ශ්වේයේ මිය ගිය සියලු මුදදිනාට පුුණ් ාන මෝදනා කරන්නට බලාාපොරොත්ව වෙනවා මිය පරලෝ යන්නට ේදනු සෑමස් සේලු ඥාතිවර්ගයාටම මේ පින තමංකල පිනක්මෙන් සතු ටින්ංක් සාධදුනාදයෙන් අනමෝදගන්නට ලැබේවා. සල ාතීන්ට ේ පිං තුම් නිවනිින් හැනසින්නට මෙහිත් උපනිශ්‍රියම වේවා කිය සාදුහු කියලා ඥාතීන්ට පින්ං අනමෝදන් කරමු. එවගේම ආශර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා මාර්තු දාහතරවන දිනට ජන්මදිනේය දෙන උපේක්ෂා ලක්මිනි රත්නපාල බරිඳට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තුමේටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා සුභජන්මදිනයක් නිදුක්නීරෝ ගිස්ොපත් බවසැල සේවා කියලා. ගේ වා කරන්න ලාප රොත්තු වෙන ්‍රබෝධන ඩ න හෝදරවර නැතුළ ආර ෙන්න්ඩිස් ියනයටත් එවගේම දෙ පර්ශ්ීම සුජීවත්තු සිටින වර මවරුන්ට වගේ මුදි තාගෙන ගේ ඇතුළ පවලේසිල නෑ ෑ හිතුවතු ෙ ්‍රාථනා කරන්න බලාපොරොත්තු වෙනවා. පන්නත් හැමදිනාටමත් දායයිකත්තේ ගෙන කටයුතු කරන මිලමෙන්්ඩිස් සහ පේක්ෂ ලක්මිනි රත්නපාලයන ඒ පින්න්නත් සියලු දෙනාටමත් පවුල්ල හැමදිනාටමත් සෙත් ප්‍රාථනා කරන ඔබ හැමදිනාටම මේ උතුම් කුසලයන් නිදුක්නිීරූ ගේ සෝපත් බවචරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසිල්ල උදාකරගෙන අමාමහ නිවනිින් සැනසේීම පිණිසම මේ කුසල් හේතුප නිශ්‍රේම වේවා කියල සාධහූ කියල පිින් අනමුෝදන්වන්න හැමදිනාටම තෙරුවල් සරණය. Thank you